පතුනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරා සංක කල්ප ලක්ෂ ගාන පටිච්ච සමුප්පන්නව ඔබ මම මේ මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මෙන්නේ අනුන් නිසාමයි කියලා. ඇයි පින්වතුනේ අනුන් ගැහුවා කියලා ඔබත් ගහන්න ගියා. අනුන් බැන්නා කියලා ඔබත් බයින්න ගියා. අනුන් විවේචනය කළා කියලා ඔබත් විවේචනය කරන්න ගියා. අනුන් නිසා ආවා වූ මෝහ බරිත ගමන ඔබ මම ඇවිල්ලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා කවදාද අපි මේ ගමන නවත්තන්නේ කියලා. ඔබේ හෘද සාක්ෂිර තට්ටු කළා අහන්න. හෙට කෙනෙක් ඔබට බැන්නොත් ඔබ මොකද කරන්නේ? හෙට කෙනෙක් ඔබට ගැහුවොත් ඔබ මොකද කරන්නේ? හෙට කෙනෙක් ඔබ විවේචනය කළොත් ඔබ මොකද කරන්නේ? අපි පෙරලා ඒ දේම අපි කරන්නේ. ඇයි පින්වතුනි? මොකක්ද අපේ දුර්වල? සම්මා දිට්ඨිය දුර්වලයි. ඒ නිසාම අපි කර්මය කර්මඵල විශ්වාසයට අදාළව ලෝකය දකින්නේ නැහැ පින්වතුනි. කෙනෙක් මාව විවේචනය කරනවා නම් මම සුවපත් වේවා කියලා ඒක අමතක කරලා දානවා. ඇයි? කෙනෙක් මාව විවේචනය කරන්නේ මං සංසාරේ ඔව්ව විවේචනය කරපු නිසාමයි පින්වතුනි. පෙර අතීත අකුසලය මට විපාක දෙද්දී මම පෙරලා විවේචනය කරන්න යනවා නම් මගේ අකුසලය නිසා මම නැවත අකුසල් කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. මම මෙතන වාඩි වෙලා ඉන්නවා, මේ වහලේ කඩාගෙන මගේ හිස මතට වැඩෙනවා. මම සුවපත් වේවා කියලා හිතනවා. මම මේ සුවපත් වේවා කියේ වහලට නෙමෙයි පින්නතුනි, මගේ අතීත අකුසල් සංස්කාරයට. වහලේ නෙමෙයි කඩා වැටුනේ මගේ අතීත අකුසල් සංස්කාරය. මොකද්ද ඒ අකුසලේ? මම සංසාරේ දේශ සිටෙන් සංඝයාගේ හිස මතට වහලයක් කඩා දාලා තියෙනවා. අන්න විපාකේ ආවා. ඒ විපාකෙත්ටි මම මේ වහලේ හදපු බාසුන් නැට ගහන්න බණින්න යනවා නම් මගේ මාකුසලයේ නිසා මම නැවත දුවන කෙනෙක් බවට පත් වෙනවා. මම අර කුටි වල වැඩෙද්දී වඳුරෝ ඇවිල්ලා වහලේ උණු ගලවනවා කඩනවා. මම සුවපත් වේවා කියලා එළවල දානවා. ඇයි පින්නතුනි? වහලේ දුඩ දඟලන වඳුරා තුලිනුත් සුන්දර ධර්මයක් මේ උතුම් ශාසනය අපිට කියලා දෙනවා. මොකක්ද ඒ ධර්මය? ඒ වඳුරෝ ඇවිල්ලා මගේ වහලේ උඩ දඟලන්නේ සංසාරේ මම වඳුරෙක් වෙච්ච වෙලාවේ මම සංඝයාගේ වහලවල් වල උඩු කඩලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තිරිසන් සතෙක් වෙලා අපි ඉපදුනොත් ආත්ම භාව 500ක් එකම තිරිසන් කුලේ ඉපදෙනවා කියලා. ඒ කියන්නේ තිරිසන් සතෙක් මැරෙන වෙලාවේ එයාට පිනක් ගලප ගන්න එයා දන්නේ නැහැ. එයාට උපාදානය වෙන්නේ රැළමයි. ඒ රැළේම උපදිනවා. එහෙනම් මම වඳුරෙක් වෙලා අතීත ඉපදුන වෙලාවේ මං ආත්ම භාව 500ක් වඳුරු කුලේ. පින්වතුනි, මම ආත්ම භාව 500ක් වඳුරු කුලේ හිටියානම් මම සංඝයාගේ වහලවල් කොච්චර කඩලැද්ද? පින්වතුනි, සුන්දර දහමක්. මේ දහම අපි කවදාද ඉගෙන ගන්නෙ? ඔබ බලන්න, ඔබේ ගෙදර ඔබේ දුව නිසා, පුතා නිසා, බිරිඳ නිසා, සාම්පුරුෂයා නිසා, අම්මා තාත්තා නිසා කොච්චර දුවනවද? දරුවා කේන්ති ගත්තොත් ඔබ මොකද කරන්නේ? පෙරලා කේන්ති ගන්නවා. බිරිඳ සාම්පුරුෂයා කේන්ති ගත්තොත් ඔබ පෙරලා කේන්ති ගන්නවා. ඔබ දකින්නේ නැහැ දරුවා මට අකීකරු, මං සංසාරයේ මගේ අම්මා තාත්තලට අකීකරු වෙලා තියෙනවා, මගේ බිරිඳ මට අකීකරු, මගේ සාම්පුරුෂයා මට අකීකරු, සංසාරයේ මංගයයට අකීකරු වෙලා තියෙනවා. පින්වතුනි, සුන්දර දහමක්. සම්මා දිට්ඨිය මතු කරලා දෙන කර්මය කර්මඵල විශ්වාසය. නමුත් අපි මොකද කරන්නේ? මේ උතුම් දහම ජීවිතේට නොගැනීම නිසා, දරුවා නිසාත් අපි නැවත දුවනවා, බිරිඳ සාම්පුරුෂයා නිසාත් දුවනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ දරුවා පන්සලක් කරගන්න, ඔබේ බිරිඳ සාම්පුරුෂයා පන්සලක් කරගන්න, ඔබේ නිවස පන්සලක් කරගන්න, ඔබේ වැඩබිම, ඔබේ විශ්වවිද්‍යාලය, ඔබේ පාසල පන්ති කාමරය පන්සලක් කරගන්න. පින වැඩෙන, කුසලය වැඩෙන, සම්මා දිට්ඨිය වැඩෙන, කර්මය කර්මඵල විශ්වාසය වැඩෙන
පන්සලක් බවට පත් කරගන්න. පිඟතුනි එහෙම නැත්නම් අපි කවදාද මේ ගමන නිරෝධය කරන්නේ? ගිජ්ජකූඩ පර්වතයට වඩා ඔබත් මමත් මලකඳන් ගොඩ ගහලා තියෙනවා. නමුත් තාමත් අපි ගෙදර දරුවා නිසා දුවනවා, බිරිඳ සාම්පුරුෂයා නිසා දුවනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකයා මුගලන් මහෝත්තමයාණන් වහන්සේ, මුගලන් මහෝත්තමයාණන් වහන්සේ පිරිනිවන් පාන්නේ සොරු අල්ලන අතපය කුඩු කරනවා. අර සද්ධානුසාරී ධම්මානුසාරී ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියනවා, භාග්‍යවතුන් වහන්සේ මේක හරි අපරාධයක්, ප්‍රධාන ශ්‍රාවකයා අතපය කුඩු කරන අපවත් කළා, කොසල් රජතුමාට කියන්න මේ හොරු අල්ලලා උපරිම දඬුවම් දෙන්න කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි ඔය මුගලන් මහරහතන් වහන්සේට පුංචියෝ අසාධාරණයක් වෙලා නැහැ. පිටුතුනි තමන්ගේ ප්‍රධාන ශ්‍රාවකයා අතපය කුඩු කරලා පිරිනිවන් පාලා, බුදුරජාණන් වහන්සේ කියනවා ඔය මුගලන් මහරහතන් වහන්සේට පුංචියෝ අසාධාරණයක් වෙලා නැහැ. ඇයි? ඔය මුගලන් මහරහතන් වහන්සේ සංසාරේ තමන්ගේ අම්ද අම්මව තාත්තව අර අකීකරු බිරිඳගේ කීමහලා කැලේට ගිහිල්ලා අතරමං කරලා ගහලා දාලා ආවා. අන්න පිංගතුනි බුදුරජාණන් වහන්සේගේ සම්මා දිට්ඨිය, බුදුරජාණන් වහන්සේගේ කර්මය කර්මඵල විශ්වාසය තට්ටු කරන්න හෘද සාක්ෂියට මේ සුන්දර රාත්‍රියේ සම්මා සමාධිය වැඩෙන මාරයාගේ දෑස් සම්ද කරලා වැඩ ඉන්න මේ සුන්දර සම්මා සමාධිමත් මේ හිතට තට්ටු කරලා අහන්න, ඔබට පාරක් ගැහුවොත්, ඔබේ දරුවට පාරක් ගැහුවොත් ඔබ මොකක් කරයිද? බුදුරජාණන් වහන්සේ කොතනද හිටියේ? බුදුරජාණන් වහන්සේ කිව්වේ ඔය මුගලන් මහරහතන් වහන්සේට පුංචියෝ අසාධාරණයක් වෙලා නැහැ. දේවදත්ත හාමුදුරුව ගල පෙරලලා සිරිපතුල තුවාල වෙලා රුධිරය එද්දි බුදුරජාණන් වහන්සේ මොකද කළේ? සුවපත් වේවා කියලා හිතුවා. ඒ හිතත් සතර සතිපට්ඨානය තුල විසිරෙව්වා. ඇයි? බුදුරජාණන් වහන්සේ දන්නවා ගල පෙරළුවේ දේවදත්ත බව ඇත්ත. නමුත් දේවදත්ත හාමුදුරුවන්ට ගල පෙරලන්න හිත දුන්නේ බුදුරජාණන් වහන්සේගේ අතීත අකුසල් සංස්කාරික විපාකයක් කියලා. පින්වතුනි අන්න බලන්න, කවදාද අපි ඔතෙන්ට එන්නේ? අපි කවදාද ඔතෙන්ට එන්නේ? පින්වතුනි ඔතෙන්ට එන්නේ නැතුව අපිට මේ ගමන නිමා කරන්න බැහැ. අපි තාමත් දරුවා නිසා දුවනවා නම්, අම්මා තාත්තා නිසා දුවනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ දරුවන් කෝටි ගාණක් හිටියා කියලා. ඔබ හිතනවද දරුවන් කෝටි ගාණක් සංසාරේ මෙතන ඉන්න ඔබ සෑම තනි තනියම ඉඳලා තියෙනවා? ඔබගේ ඔබ අම්මා වෙලා තාත්තා වෙලා සංසාරේ දරුවන් කෝටි ගාණක් ලබලා තියෙනවා. එකම දරුවෙක්වත් ඔබට අයිති නෑ. එකම දරුවෙක් ඔබට අයිති නෑ. සංසාරයේ ඔබට බිරිඳ ස්වාමපුරුෂලා කෝටි ගාණක් ඉඳලා තියෙනවා. ඒකම බිරිඳක් ස්වාමපුරුෂයෙක් ඔබට අයිති නෑ. සංසාරයේ ඔබට අම්මා තාත්තලා කෝටි ගාණක් ඉඳලා තියෙනවා. ඒකම කෙනෙක්වත් ඔබට අනුම වශයෙන් ගිය ජීවිතේ අම්මා තාත්තවත් ඔබට අයිති නෑ. එහෙනම් පින්වතුනි අපි මේ මොකද්ද කරන්නේ? අපිට අයිති නැති දරුවා උපයෝගී කරගෙන, අපිට අයිති නැති බිරිඳ ස්වාමපුරුෂයා උපයෝගී කරගෙන, අපිට අයිති නැති අම්මා තාත්තා උපයෝගී කරගෙන අපි භවයේ නැවත අම්මලා තාත්තලා ලබන්න යන ගමනක් යනවා. දරුවා තුලින් නැවත පටිච්ච සමුප්පන්න දරුව ලබන සංස්කාර රැස් කරනවා. කවදාද අපි මේ ගමන නිරෝධය කරන්නේ? කවදාද මේ ගමන නිරෝධය කරන්නේ? මටත් අම්මා කෙනෙක් හිටියා, මටත් තාත්තා කෙනෙක් හිටියා. ඒ අම්මා තාත්තා මාව දස මාසයක් කුසේ හොවාගෙන හැදුවා. නොවිදිනා දුකක් විඳලා ලෝකෙට බිහි කළා. ලේටික කිරි කරලා දුන්නා. නමුත් පින්වතුනි මේ අම්මා තාත්තට මාව පැවිදි වෙලා ඉන්නවා දකින්න මේ සංස්කාර ලෝකේ ඉඩ දුන්නේ නැහැ. බලන්න මේ සංස්කාර ලෝකේ කොයිසම් අසාධාරණද කියලා. අරසා මහා දුක්ඛතරාවක් විඳලා අපිව ලොකු මහත් කළා. පැවිදි වෙලා ඉන්නවා දකින්න සංස්කාර ලෝකේ අම්මා තාත්තට ඉඩ දුන්නේ නැහැ. ඒ සංස්කාර ලෝකය ඒ අම්මා තාත්තට ඒසා අසාධාරණයක් කරද්දී ඒ අම්මා තාත්තා මොකද කළේ? ඒ අම්මා තාත්තා භවයේ ඈතින් ඈතට යන්න ගියා. මොකටද? අනාගතේ නැවත අම්මලා තාත්තලා වෙලා දරුවන් මේ ලෝකෙට බිහි කරන්න.
පිංගතුනී පිහිකරපු දරුවා පැවිදි වෙලා ඉන්නවා දකින්න මේ අසාධාරණ සංස්කාර ලෝකයේ අම්මට ඉඩ දුන්නේ නෑ තාත්තට ඉඩ දුන්නේ නෑ එහෙව් අසාධාරණ ලෝකයක් පෝෂණය කරන්න ඒ අම්මා භවයේ ඈතින් ඈතට යන්න ගියා පිංගතුනී ඕකයි මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ මායාකාරී කතාව මේ අපිට අයිති නැති ලෝකයක් අපි නැවත නැවත පෝෂණය කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේගේ ශාවකේ කැටියට මං අතීත පංච උපාදානස්කන්ධ ලෝකෙට හිත යොමු කරනවා මේ පංච උපාදානස්කන්ධෙට හිත යොමු කරද්දී මම නුවණින් දකිනවා අතීතේ මම අම්මලා කී ලක්ෂයකට මාව දස මාසයක් කුසේ හොවාගෙන දැරීමේ දුක මං සංසාරේ දෙන්නේ නැද්ද ඔබත් හිතන්නේ මං සංසාරේ අම්මලා කී ලක්ෂයකට මාව දස මාසයක් කුසේ හොවාගෙන දැරීමේ දුක මම දෙන්නේ නැද්ද සංසාරේ මම අම්මලා කී ලක්ෂයකට නොවිඳිනා දුකක් විඳලා මාව මේ ලෝකෙට බිහි කිරීමේ දුක දෙන්නේ නැද්ද සංසාරේ මම අම්මලා කී ලක්ෂයකින් ඒ අම්මලාගේ ලේ ටික කිරි කරලා බොන්නේ නැද්ද සංසාරේ මම අම්මලා තාත්තලා කී ලක්ෂයක ඒ දෑත්වල මගේ පුත්‍රා අසූචි තවරන්නේ නැද්ද තිමුතුනි හිතන්න ඒ අතීත පංච උපාදානස්කන්ධ ලෝකය හිතන්න ඒ දුකෙන් පිරුණා වූ ලෝකය හිතන්න එවන් දීර්ඝ දුකක් අම්මලා තාත්තලා උදෙසා අපි දීලා තියෙනවා එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතය ඔබ අදිෂ්ඨානයකට එන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ කැටියට මගේ අදිෂ්ඨානෙට එනවා මම ඔබටත් ආරාධනා කරනවා මොකක්ද මේ අදිෂ්ඨානය ඔබ මේ සුන්දර රාත්‍රියේදී සප්ත බොජ්ජංගයන් වැඩෙන විදර්ශනා ධර්මයන් වැඩෙන සතර සතිපට්ඨානයෝ වැඩෙන මේ සුන්දර රාත්‍රියේ අදිෂ්ඨානයක් චිත්තයක් ඇති කරගන්න මේ භව ගමනේ නැවත කවදාකවත් අම්මා කෙනෙකුට මාව දස මාසයක් කුසේ හොවාගෙන දැරීමේ දුක මම දෙන්නේ නැහැ කියලා සංසාරේ නැවත කිසිම අම්මා කෙනෙකුට නොවිඳිනා දුකක් විඳලා මාව මේ ලෝකෙට බිහි කිරීමේ දුක දෙන්නේ නැහැ කියලා සංසාරේ නැවත කිසිම අම්මා කෙනෙක්ගෙන් මම ලේ ටික කිරි කරලා බොන්නේ නැහැ කියලා සංසාරයේ කිසිම අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ දෑත්වල මගේ මුත්‍රා අසූචි තවරන්නේ නැහැ කියලා සංසාරයේ මම කිසිම තාත්තා කෙනෙක්ගෙන් ශ්‍රමයෙන් දහදියෙන් මම යැපෙන්නේ නැහැ කියලා එතෙන්ට එන්න ඒ අදිෂ්ඨානෙට එන්න ඒ අදිෂ්ඨානෙට එන්නේ නැතුව පින්වතුනි ඔබට මේ පංච උපාදානස්කන්ධ ලෝකය නිරෝධය කරන්න බැහැ නිරෝධය කරන්න බැහැ ඒ නිසා අපි අම්මා තාත්තා නිසා සංස්කාර රැස් කරනවා දරුවා නිසා සංස්කාර රැස් කරනවා බිරිඳ ස්වාමිපුරුෂයා නිසා සංස්කාර රැස් කරනවා රට ජාතිය ආගම නිසා සංස්කාර රැස් කරනවා නමුත් මේ එකම ධර්මතාවයක්වත් අපිට අයිති නෑ නමුත් බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨියට අදාළව අපිට දේශනා කරනවා දරුවෙකුට කරන්න තියෙන යුතුකම් පක්ෂය අපි අකුරට කරන්න ඕනේ බිරිඳට ස්වාමිපුරුෂයාට කරන්න තියෙන යුතුකම් පක්ෂය අපි අකුරට කරන්න ඕනේ අම්මා තාත්තට කරන්න තියෙන යුතුකම් පක්ෂය අපි අකුරට කරන්න ඕනේ ශාසනයට කරන්න තියෙන යුතුකම් පක්ෂය රටේ ජාතියට කරන්න තියෙන යුතුකම් පක්ෂය අපි අකුරට කරන්න ඕනේ එහෙම කළොත් විතරයි අපිට සම්මා සමාධිමත් හිතක් ඇති වෙන්නේ අපි ඒවායේ මගහරිනවා නම් බැහැර වෙනවා නම් දරුවට යුතුකම් ඉටු කරන්නේ නැත්නම් අම්මා තාත්තට යුතුකම් ඉටු කරන්නේ නැත්නම් බිරිඳට සාම්පුරුෂයාට යුතුකම් ඉටු කරන්නේ නැත්නම් ඒ ගැටෙන සිට අපිව සම්මා සමාධියෙන් බැහැර කරනවා එනිසා යුතුකම් ඉටු කරන සිට පමණයි සම්මා සමාධියට එන්නේ එනිසා ඔබ දරුවාට දීතු යුතුකම් අකුරට ඉටු කරන්නේ ඉටු කරලා ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ දරුවා මම මේ භව ගමනේ ලබන අවසාන දරුවයි කියලා ඔබ අම්මට තාත්තට වෙන්න තියෙන යුතුකම් කොටස අකුරට ඉටු කරන්න ඉටු කරමින් ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ භව ගමනේ මල් ලබන අවසාන අම්මයි තාත්තයි මේ බිරිඳයි සම්පූර්ණයි කියලා පින්වතුනි එතෙන්ට නාවේ එතෙන්ට එන්නේ නැතුව ඔබට මේ ගමන නිමා කරගන්න බැහැ ඔබ දෙපා තබාගෙන ඉන්නේ ඔබේම සුසාන භූමිය මත
ඔබ දෙපා තබාගෙනන ඔබේම මිනි අලුමත පිතුනී ලැජ්ජ වෙන්න ඕනේ ලැජ්ජ වෙන්න ඕනේ අපි ඇයි මේ සුසාන භූමියක් මත දෙපා තබාගෙනන්න කියලා විරෝධය කරන මාර්ගයේ බුදුරජාණන් වහන්සේ ඔබලාට කියලා දීලා තියෙනවා එනිසා ඔබ දක්ෂ වෙන්න මේ දුවන සංස්කාර ලෝකය තුල ඔබ නැවතුණ කෙනෙක් වෙන්න ඔබ නැවතුණ කෙනෙක් වෙන්න අනුන් නිසා තවදුරටත් ඔබ දුවන්න එපා තව කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගාණක් මේ පංච උපාදානස්කන්ධ ලෝකේ ගලාගෙන යනවා නැවතීමක් නිමාවක් නැහැ අනාගතයේ තව බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වෙනවා කියන සූත්‍ර ධර්මයේ කියනවා ලෝකේ නැවතීමක් නිමාවක් අවසානයක් නැහැ අනාගතයේ මුර්ග සංඥා දහස් ගාණක් මැද්දෙන් කල්ප විනාශයන් දසදහස් ගාණක් මැද්දෙන් මේ පංච උපාදානස්කන්ධ වියරු දුක ගලාගෙන යනවා එනිසා බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරනවා දුවන ලෝකෙට දුවන්න දෙන්න ඔබ නවතින්න ඔබ කොහොමද නවතින්නේ ඔබ අකමැති දෙයක් දැක්කොත් දැක්කා කියන තැන නවතින්න කැමති දේ ඉදිරියේ දැක්කා කියන ඔබ දක්ෂ වෙන්න ඕනේ ඔබ අකමැති දෙයක් දැක්කොත් දැක්කා කියන තැන නවතින්න අදින් පස්සේ බිහිවෙන ලෝකය තුළ අපිට දකින්න ලැබෙන්නේ අපි කැමති දේවල් නෙමේ අපිට අහන්න ලැබෙන්නේ අපි කැමති දේවල් නෙමේ අපිට හිතන්න ලැබෙන්නේ අපි කැමති දේවල් නෙමේ කාටවත් දොස් කියන්න එපා අපේ මකුසල් අපි කෙනෙකුට දොස් කිව්වොත් ඇඟිලි හතරක් අපිට දික් වෙනවා එනිසා අපි අකමැති ලෝකයක් අපි අහන්න අකමැති ලෝකයක් අදින් පස්සේ බිහි වෙන්නේ එනිසා ඔබ දක්ෂ වෙන්න ඔබ දක්ෂ වෙන්න මේ පංච උපාදානස්කන්ධ මාරා වේශයෙන් උපදින මේ ලෝකය තුල ඔබ ආරක්ෂිත වෙන්න ඔබ ධර්මයෙන් ආරක්ෂිත වෙන්න කොහොමද වෙන්නේ දැක්ක දේ දැක්කා කියන තැන නවතින්න දැක්ක දේ විතර්ක කරන්න යන්න එපා ඇසුන දේ ඇසුනා කියලා නවතින්න මට කවුරු හරි බයිනවා මට බයින දේ ඇහෙනවා බයින කෙනාත් මම දන්නවා ඇසුනා ප්‍රශ්නේ ඉවරයි ඇසුනා කියලා දැන් නවත්තන්න ලෝකය ගන්න එපා ඔබේම අකුසල් ඔබ ගන්න එපා ඒ වගේම ඔබට ලෝභ දේශ මෝහ සිතක් ඇති වුණත් දැනුණා කියන තැන නවතින්න විතර්ක කරන්න එපා ලෝකෙට යන්න දෙන්න ඔබ නවතින්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයට එන්න සාදු කියන්න.